ගණන් අඩුවේ ඔයාට නියමෙට හරියනවා. ඔයා මේක දෙන්න දාවේ. ඇයි? මම මොනව කරන්නව කියලා දිතුයි. ඔයාව හිතන විදියට නම් මම ඔයාට ලඟ වෙන්න හදන්නේ. හොඳට දොර වහගන්න. මේ කකුලෝ ඉන්නවා. කකුලෝ? ඔක නැති කරගත්තොත් නම් මම ඔයාව තියන්නේ නැහැ. දෙන්න හිතනවා. ලිලි මල්වල භාෂාව දන්නවද? මේ මල් ඔයා වගේමයි. ඔය මල් ආදරවන්තයෝ ආදරවන්තියට දෙනවලු. කොහොමද දන්නේ? මාකට් එකට ගිය වෙලාවේ. ඉස්සර මින්සෝහු එක්ක මං මෙහෙ එනවා. මෙහෙ හරි නිස්කලංකයි. ඒකයි එන්නේ. එයා හරි අහිංසකයි. ඔව්, ඒ වගේ වෙන්න ඇති. ඔයා ඉන්නේ ප්‍රශ්නකින් නේද? ඇයි ඔයා එයත් එක්ක මාව යවන්න හැදුවේ? අනේ, මං තේරුම් ගත්තා කොච්චර අසරණ වෙලාද කියලා. මට හේති කරන්න කිසිම දෙයක් තිබුණේ. ලොකු ගෙදරක ඔහේ තනියෙන් හිටියා පිස්සු වගේ. ඒත් ඉතින් ඔය දෙන්න එකට ඉන්නකොට කොයිතරම් සතුටු ඇතිද? ආදරය කරන කෙනාට බරක් වෙලා ඉන්න එක තරම් තවත් අවුලක් තියෙනවද? මං මෝඩෙක් වුණා. කිසිම දෙයක් කරගන්න බැරි නිකම්ම නිකමෙක් වුණා. ඔයා එහෙම නෑනේ. ඒ වුණාට එහෙම වුණා. මම කෙනෙක්ට ආදරය කරන විදිය නම් ඉගෙන ගත්තා. එච්චරයි මට කරන්න පුළුවන්. මං ගැනම ලැජ්ජ හිතුණා. ගන්න මේක. ඕක මට නෙමෙයි, ඕක හරියන්නේ මින්සෝ අක්කට. ඔයා ඒක
මං කියලා තියෙනව නේද යන තැනක මට කියලා යන්න කියලා. හරි වැඩක් නේ. තනියම ඇවිදින්න යන එක වැරද්ද මොකද්ද? මිනිස්සු බය වෙන්නේ නැද්ද කකුල පෙරලිච්ච කැලේ කාමරේ නැති වුනාම? ඕක කියලා යන්න මොලයක් නැද්ද? ගොජොම්පියෝ. Sorry. தமுசட்ட தனியம பீனன்ன என்னத் பே தனியம அவிதின்ன என்னத் பே தேருனாத் ඇයි ඒක රස්නේ අතපිච්චේ උඹට තෝනද? නෑ නෑ මට එපා. කෝයක මොකක්ද මං ඔයාට දුන්න එක? ඒකද මම ඒක තියලා ආවා. කොහොමත් මං ඒක නැති කරගත්තොත් එහෙම බයමට බනිනවනේ. දන්නවනම් කමක් නැහැ.
ඔක කොහෙන්ද සෙට් වෙන්නේ? එහෙමද? මට ඒකට ආසීතුනා. මොකද්ද? ඒක ජන්තිකේ. ඊයර වැටිලා තිබුණා. යාර දෙන්න ඕක. ඔබ දකින්න දකින්න ගානේ මක් කරන්නද මට ත්‍රිනිල්. ඔබ කියා දෙන්න වෙන්න බෝලේ. ජුම්පි ඔන්න. ජුම්පියෝ කොබලන් ඔලක් නෑනේ. හරි 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 මොකද්ද මම වෙලා තියෙන්නේ? ජීහු කොහෙද ගියේ? ආන්නර පැත්තේ. මේ බෝට්ටුවේ මේ සොඳුරු රුවල මා රැගෙන යාවි නිසි තැනට.
තනීම් පදින්න බෑනේ. පොඩි උදව්වක් දෙන්න කියලා ආවේ. අර කතාවේ ඉතුරු ටික මට කියන්නකෝ. මොන කතාවද? ගුම්ජන්දි වෙන කෙනෙක්ට ආදරය කරන කතාව. ඒක ඇත්තද? මං එහෙම කතාවක් කිව්වද ඔයාට? කවුද කියන්නකෝ? ගෑනු වගේ ඕපදෝප හොයන්නතෝ ඉන්නකෝ. මං ගෑල්ලමයි ගැන හොඳට දන්නවා. ෂුවර් එකට මෙයා නරක කොල්ලෙක් වෙන්න ඇති. ගුම්ජන්දිව යාළු කරගන්නත් ඒකයි. එයාගේ හිත හයිය බව දන්නව ඇති. ජන්දිගෙන්ම කාල බීල ඉන්න හදන එහෙම් පිටින්ම ජරා යකෙක් වෙන්න ඇති නේද? එයා එහෙම කෙනෙක් නෙවෙයි. දන්නවද ඔයා? එයා තමයි ජන්දිගේ ආත්මගත සහකාරයා. ආත්මගත සහකාරයා. ගෑනකුවෙද රහස රැක්කේ. ඔයා එයාව විශ්වාස කරනවද? විශ්වාසයි, ඇත්තටම විශ්වාසයි. ඔයා වගේ සෙල්ලක්කාරයෝ නම් ඕවා විශ්වාස කරන්නේ නෑ තමයි. අපි වගේ දුප්පත් මිනිස්සු නම් ඕවා හොඳට විශ්වාස කරනවා. එහෙනම් ඔයාගේ ආත්මගත සහකාරයා මොන ගැහිලා වගේ? තාම නෑ. හම්බුනොත් එයාව ලං කරගෙන කොහෙවත් යන්නතෝ ඉන්නවා. මනා වුණත් මම මටම පොරොන්දු වෙලා හිටියේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මෙතෙන්ට එක්කන් එනවා කියලා. දැක්කනේ ඒ මගේ හිත. මොකද වෙන්නේ? ජීහුට නරක ආරංචියක්. බලන්න. ආරංචි විදිහට එයා පොලිටික්ස් වල ලොක්කෙක්ලු. මිනිහට හොඳටම සල්ලිත් තියෙනවලු. ජීහු ඒක දැනගෙන ඒකයි ඇවිල්ලා තින්නේ. දැන් ඉතින් ඉවරටම ඉවරයි. ජීහු කලින්ම දැනගෙන වගේ. මොකක් වෙයිද? අවුලක් වෙන්නේ. එයා එමීට හිත හදාගනි. දනුයි මට තේරෙන්නේ ජීහු අප්සෙට් එකේ හිටියයි කියලා.
ගාවල් මංගේ මොකද්ද කළේ? මොකද්ද? ජීහු මාත් එක තරහෙන් ඇත්තේ. මං කිව්ව දේවල් ඔක්කොම ඇත්ත වුණානේ. මට නිකමට මෙහෙම හිතුණානේ. ඔන්න එයා ඩයන කුමරිය වගේ පුංචි ළමයි වෙනුවෙන් ගොඩක් දේවල් කරයි. ඩයන කුමරිය වගේ පුංචි ළමයිගේ ලෝකේ ලස්සනට පාට කරන්න එයාටත් පුළුවන් වෙයි. එහෙම හොඳයිනේ. එයා නිරූපිකාවක්. අයියේ, ප්‍රංශ ජනාධිපතිතුමාත් හොඳටම පිස්සුවටන මොඩල කෙනෙක් නිසානේ. නිකංවත් යුරෝපියන් කුමාරයෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවත් එයා කැමති වෙන එකක් නෑ. ඔයා කොහොමද ඇතුළට ආවේ? අයිතිකාරයට ඕන වෙලාව ගන්න පුළුවන්. ගුම්ජෙන්දි, මං අඟවන දේවල් ඔයාට දැනෙනවද? මොනාද? මට ගොඩක් කල් බලාගෙන ඉන්න බෑ. ඒක බොරු නේද?